උසාවියේ බොදුබල සේනාවට විරුද්ධව නඩු දෙකක් පවරලා තිබුණා. අපේ වැඩ කටයුතු අමාර කරලා එළියට එනකොට බොදුබල සේනාවේ මහලේකම් ස්වාමින් වහන්සේ මේ බල්ලෝ කියලා බැනලා තර්ජනය කරලා මේ ස්ථානයෙන් පිටත් වූ ගියා. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පූජ්‍ය ගලගොඩා තේඥානසාර හිමියන් හිතාගන්න බෑ මොකද්ද මේ කතන්දරය කියලා. ඔය කියනවා මෛත්‍රී ගුණරත් මහත්මයාගේ මූණවත් මම දැක්කේ නෑ. දැක්කේ පස්සපැත්ත විතරයි. මොකද මේ නඩුකාරතුමාගේ දිහාට හැරිලානේ කතා කරන්නේ. ඉතින් ඒ එතන සංවාද කරගත්තා. නඩු දිනේ කල් තිබ්බා. අපි එළියට ආවා. මම වාහනේ නැගලා කතාවක් කරගෙන ගියා. දවස් දෙකයි ලංකාවට ඇවිල්ලා. මොකද කොරියාවේ ඔය හරියට බලු කතා දිනවනේ. නඩුට ඇවිල්ලා තව හාමුදුරු දිනේ වාහනේට නැග්ගා. ඉතින් කොහොමද හාමුදුරනේ දාහනකින්ද බන්ති ඉතින් මම ගෝ කොරියාවේ නම් බල්ලුත් කනවා මේ මේ කියලා විස්තර බලු කතාවක් අරගෙන ඒක විග්‍රහ කළා මේ ජාතිය පාවා දීම දක්වා. වාහනේ නවත්තලවත් මොකුත් නෑ මේ බලු කතාවක් ඒක අදාළ බල්ලන්ට මොකටද මෛත්‍රී මහත්තයා ඒ තොප්පිය දාගන්නේ මේක පුදුම වැඩන්නේ අප්පා මූණට මෙහෙම මූණ දැකලත් නෙමෙයි නවත්තලත් නෙමෙයි මේ වාහනේ කර කර යන කතාව ඒක එයා ගලප ගන්නවා ඒක මහා මට තමයි මේ බල්ල කිව්වේ කියලා හාමුදුරුවෝ ඒක එයාගේ ඒ චින්තනේ ඉතින් ඒ ඉන්න තැන අපි මක් කරන්න ඊකට මේ කවුද මේ මෛත්‍රී සිද්ධිය නම් ඔච්චර තමයි තියෙන්නේ අනේ සෝරි කියන්න තමයි තියෙන්නේ මොකටද මේ කොහෙවත් නැ මේ නිකන් මේ එනේ මේ සිප්පි කටු කෑලි කකුල් වල පැටලිලා මේ නිදුගුම්බ වගේ වේදනාව දෙනවා. ඉතින් ඒවා වේදනාව තියාගෙන ඉන්න බැරි කමට උගුල්වල දාන්න ඕනි. අපි දන්නවා මේ කණ්ඩායම ගත්තොත් මෛත්‍රී ගුණරත්න උපුල් ජයසූරිය කාට උමනාවටද මේ වැඩ කරන්න කියලා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක තියෙන බද්ධ වෛරයක් හදාගෙන එතන මොකද්දෝ සටනක පැටලිලා ෆේල් සෝල්ජර්ස්ලා. ඉතින් මේගොල්ලෝ බලනවා මේ කොහෙන් හරි ගොඩ යන්න